වන් වහන්සේගේ වචනයට අපි අවධානයම කරන්ට යන බ දස්සන මේ ලෝකයේ ජීවත්වෙනාව මනුස්සයන්ට ඇත්තාන් ශ්‍රී ලංකා දේශයේ ජීවත්වෙන මනුස්ස්‍යයන්ට විදකෙන මනුෂ්‍යයන් බොහෝ වේදනාවන් ප්‍රශ්න බාධාවන් අභියෝග කරදර රෝග පීඩාවන් මැද අසරන වෙලා ජීවත්වෙන මනුස්ස්‍යයන්ට දෙවියන් වහන්සේගේ විසිඳම තමයි තාමත් දෙවියන් වහන්ස විසුඳම තමයි ස හලෝය ඇ ලෝකේ ජීවත්වන මනුස්්‍යයන්ට දෙවියන් වහන්සේගේ විසුදුම තමයි ස ඔබගේ සභාව අපගේ සාව සභාව තමයි දෙවියන් වහන්සකි විසුන්දුම හල ලෝය බයිබෙලේ දකිවා මේ සභාව නිර්මාණය කරන්නේ ජසුස් වහන්සේ විසින්. සභාව මනුස්සයෙක් විසි නිර්මාණය කරපු දෙයක් නැවේ. සභාව ආරම්භ වෙන්නේ Yesසුස් වහන්සේගේ මග පෙන්නීම තුළින්. එදා උන්වහන්සේ ස්වර්ගයට යන්ඩ කලින් වහන්සේ ගෝලයන්ට න්හන්සේ කිව් ඇවිල්ල иеරුසලෙම්මෙන් අහක්වය අන්ඩපා මගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව නුඹලාවෙෙතට රෙවනකං උුඹලා බලාසිටිින්ට කියලා. තිං ඔවුන් ්‍යයක්ඥා කරනකොට බයිබලේ ක්‍රියාපොත දෙවනි පරිච්චේද කියනවා. අද හොනඟ කමන්නක් මෙන් අරද සුදාත්වන් වහන්සේගේ ආත්ම වැගරුුණාම ඔඋන් බලවත්තුනා ඔුන් නාලේපය ලැබවා එයාලේපේ අරගනවුන් මුළු දේශය පුරා ලෝකය පුරා දෙවියන් වහන්සේගේ බලය ඔවන් අරගෙන ගියා. හල ලෝය දැන් මෙ උදේශනොටමම කතා කරන මේ සභහව ගැන දෙවියන් වහන්සේගේ වචනය කියන්නාව කාරණාවන් කීපයක් සභහාවට ඇයි අපි ප්‍රේම කරන්ඩෝනි කියලා. අරද සභහාවට අපි කොච්චර ප්‍රේම කර්ඩඕනද සබාවට ඇයි අපි ප්‍රේම කරන්්ඩ ඕන කියලා. එතින් අද සාමාන්‍යෙන් කාලේ අපි පොඩි තරණ කාලෙත් තිබ ප්‍රශසේතමයි සබා ඉරිද දවසකිපුාම අරි අමාරු මමත් තරණ කාලේ හො දවස්සල මගේ හොඳම කාලේ ක්‍රීඩාවන් පත්තේ පොඩක් කිස්සරට ඇවෙල්ල යිටිය ෆටබෝල් සෙල්ලං කරන්න්න පටන් ගත්ත. එතින් හැම ඉරිදාම කොයියාරි පලාතක ෆුඩබෝර් මච්චකක් වැටනවා ක්කොම ඉරිතා තමයි යටටෙන්නේ. ඇති මගේ තාත්තරත් පොච්චර ප්‍රශ් තියෙන් ැක දැම්මට ඉතනවා පස්ටක පුතා සභාව නෑ පොහමද පස්ස සභාව කරන්න එකෙල ඒකාල මිනිස් හන් ඇැති නමුත් මටත් ගානක් නෑ මම හ ඉ ගොඩා අවස්ථාන පල්ලි හිටේ නෑ. හැම ඉරිදම සෙල්ලන් කා්ඩකිය. එති නමුත් යම් අවස්ථාවකති. දෙවියන් වහන්සේගේ බලයහා උන්වහන්සේගේ ප්‍රේමය මගේ ජීවිතය අධදැකව දවසය මම තිීරණය කලා ජීවිත හැම දවසක්ම දෙවියන් වහන්සේ වෙනු ජීවත්තෙන් ඕෝන කියලා හලුය ඉති ඒ නිසා මම සභාව ගැනදේව රාජ්‍යය ගැන මම සතුටිංක් සිටි නෝ ඉති මම ඔබට කියන්න කෑමති කොහොමද සභාව අපේ ජීවිතය වෙනස් කරන්නේ කියලා සභහාාවර් තුළිින් අපි කොහොමද නස්වනෙ මකද ස භාව වෙන කාගවත් නෙමයි සභාව ඒ සුස් වහන්සේගේ සභහාාව. හ ලොය සාව ඒ සුස් වහන්සගේ ලවලි මෙලදී අරන්තියන කර උන්වහන්සේ කියාති වෙනවා. ඒ සුස් වහන්සේ වැටික් පුරම ආදරය කරේ මේ සභහාාවට ඒ නිසා උන්වහන්සේ සභාවට කියනවා සභාව මගේ මනමාලිය කියලා හදහ කවදර කියනවද මනමාලිය කිය ලැ කියයිද සභාවටඒ ඔබ ඔබේ ජීවිතේ ඩක් වටින දෙයක් ගයැන බලලා කියයිද මෙයා මගේ මනමාලිය කියලා. දැ මනමමාලියක කැල් ලැක්නවා අපේ දරුවෙක් නේද. ඒ කියිය සතේ විවාහවෙලා දෙවියන් වහන්සේගේ නාමෙන් අපි ට ආසිරවාද කරනවා දෙවියන් වහන්සේගේ කරුණා ර ලබෙන්න කියලා. න දේශුස් වහන්සේ කිව්වා සභාව මගේ මනමාලියකය. අවධරි දවසක උන්වහන්සේ බලාගන ඉන්නවා අස්වර්ගඉදලා. මන මාලිය ලෑස්ති වෙලා සූදානම් වෙලා උන්වහන්සකි අභියසට එනකම් උන්වහන්සේ බලාගරන්න. ඒක හරියට අර වෙඩින් එක්කදී මනමාලිය මේ සභහා ඇතුල් එනකොට කියන ගෞරව ඔබ දැකලා ඇති නමාල යනකොට වැඩිය ගණන්ගන්නනෑ ල් අනමා එනකට කවරුත් නැකටින් එන්න ආඩු ඇල්ල ඇගේ යාලුවත් එ කොතන වාඩනවා. නැමුත් මනමාලිිය එනකොට අපි දකිනවා. එක පාරම ඒදාාන්හි පොරන හරි ොඳද ගීතිකාාවක් ෑයන ඉතින් සභහාව නැගිටිනවා නැගිටටාම බූම ගෞරුවෙන් අනවාලී ඉදිරියට එනවා අය දවසක මේ වගේ අවස්ථාවක් සභාව දෙවියන් වහන්සේගේ අබිමකේ අපි දකන්ට යනවා. හ ලූය ඒ නිසා තමයි සභාව ඉතාමත් වැදගත් වෙන්න. තර දවසක මනුස්සේ අනුරාධපුර පැත්ත ජීවත් වනාා ඔවු රා දැවසම්පත් මණ්ඩලේ රැකියාවක් කරපුගෙන ඔහුට අන්රාධපරයේ නිවසක් තිබුණා නමුත් කාලෙක් යැනකට ෝකගේ ඉඩම බැංකුවටු ගස් කරලා බැංකුවෙන් නිදහස් කරගන්න බැරි වෙලා න්ට ලියුන්ගේ එට පටන්ගත දිගටම දැන් මේ වින්දේසි කරන්්ඩ යනවා පෙන්දේසි කර්ඩයන කිය මේ නුස හොඳ සල්ලිතිබ මනුසේ ොතුගේ ර්ථක කඩා වැටුා ඔවුට යනේනමං නැතිවන ජීවිතේ පොරබැදීම් වැඩියුණ ප්‍රශ්න වැඩිය වුුණ බාධාවන් වැඩි වුුණ කරගණ්ඩ දෙයක් නෑ. මේ අවස්ථාවේදී ඔවු දෙවියන් වහන්සේගේ සභහාවක් යැන ජනගන ඔවේ සභහවට ඇතුලුුණ. ති මේ සබභාවව ඇතුලුුණනාම ඔව දන්නේ නෑ මොවාදමිතන වෙන්නේ හැමත්තුව හැමදාම උදේම ඉරිදටැඇවිල්ල සභහයි වාඩියලායිඉන්න. න් වහන්සක දශසටිකල යාාත්ඥා කරගන්නවා මෙන මේම කාලයක් යනකොට දෙවියන් වහන්සේ ඔුගේ ජීවිතයට කරුණාව නිදහස් කරා. හල ලූය ඒනිසා උකාද සිද්ධෝනේමි වෙන්දේසි වෙන්ඩය ගිය ඉඩම ඔගේ යාළුවෙක් මෙලදී ගත්තා.ඉලදී අරගන ඒ නය කොටස කපාගන මෙයාට තව මුදලක් දන්න. ඒ මුදල ලක්ෂ හතා මාරක්කිතර අරගන තව කැකිරාව පැත්තෙෙන් තව ඉඩමක් කරගන දැන් දෙවියන් වහන්සේ විශ්වාස කරගන පවුලත් එක් ගමන් කරමින්නවා අම ඇතකතාවක් කියන්න. හරිද ඒ යනකොට දෙවියන් වහන්සේ නොවුන්ට සපයන ඌරු පැටවු දෙන්නේ රි ඒයාග හැදා එගේ ඌරු පැටව දෙන්නෙක්කොද ඔවුන්ට ලැබුණ ඉති යාලා පාරයි නොල්ල පොඩි පොඩි දෙේවල් ලුුණ කන ඇදැයින් හම ඉරිදමත් සබාටයන ැබැ ඇම රිදම සභහටය තින් පොඩිපොිදවල්රඉන්නකොට මේ ඌරු පැටව ලොකුණ දන්නවානේ ඌරු පටවගානකට එක පාරම පැටව දායයක් ොලත් දාන. ඉතින් මයාල බැලුවවා මේක තමයි නියම වැඩේ කියලා කාම්බර කාම්පරයක් වෙන් කරලා ඌරු හදන්න පටන් ගත්තා. ඉති දැ මේකේ අවසානය අද වෙනකොට මේ ඌරු පාමයක වරු තුන්සේ පනාකඩ වැඩි ඉන්නවා අරි දෙබියන් වහන්සේ කිසිේ හිඟයක් නැතුවඒ පවුල ටතාාසිල්වාද කරලා තියනවා. අලluය. ඉතිං අවසානයේ ගිය අවුරුද් දෙකර කලින් අවුරද්ධකර කලින් ඒ මනුස්්‍යයා හදවතේ තිබා ම මගේ දෙවියන් වහන්සේ නමස්කාරකන්න ග්‍රහයක් කදන් දෝනික. එෙම ගොද කරේ ඔවට ධාණ්ඩ පුළන් හැම්ම සල්ලි දාලා ලක්ස ස්පහක් එතර දාලා හදරදුන්න සබහව අපිට. හරලූය හරිද දැ අවසසාපි දේමයක් තියෙන හැම ඉරිදම. ඉතින් එතනඒ එතන දදිවන් වහන්සේ රජ්‍යව වනේ මනුසය හෙම දෙයක් කලාතිී. ඒ වාහනයක් ගත්තා දැන් ඒ දවසන ගද්දී ලක්ෂ හැත්ත දෙයි දැන් මතන කෝටියත් පැනල තව ලොරි දෙකක් තියනවා කර කැබ්බ එකක් තියෙනවා රිද බලන්ද දෙවියන්හසේ කෝමද මනුස්්‍යයන් ටාසිල්වාද කරන්න කිය. හලලුය තියා මට කීපු එකමදේ තමයි ෆාස්ට මංම මොන බාධවාවත්. මට සල්ලි අතේ බස්්ෙකට විතරයි තිබුණාත් මම හැම ඉරිදාම දෙවියන් වහන්සේගේ ගරුව ඇයට ගිය. හලලුය. දත් හරි අමාරුව අපිට යත් එක්ක නිකන් එක දවස කර පයකට එ කරග්ඩ වැෑ දවමය අනිවාරං වෙලාවට යන්න කිලගේ හ. රහස ඒසුස් වහන්සේ සභහාව තුළ ජීවත්ව නවා. ආමේ ඉසුස් වහන්ස සභහාව තුළ ජීවත්වයවා. සෝබගේ සතු ඔබ ගමන් කරන ගමන තුළ දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය වෙනස් කරනවා.ඒ තරුණායට දරුවන්ටත් මම කියන්න කැමති මගේ ජීවිතයත් මේ දුර ආවන, ට අත්වලෝ වනේ පිසුස් වහන්සේගේ සභහාාවයි. හලලුය පිරිසුස් වහන්සගේ සභාව තමමා අපේ ජීවිත ඊලාංග තැනට අපි ය ගෙනියන්. ඒ නිසා සභාව අතහැරලා සභාවට දුරස් වෙලා අපේ ගමන් අපි ගමන් කරොත් අපිට දෙවියන් වහන්සේගේ සැලස් මේ ගමනට යන්්ඩ බැවෙනවා. හරි මම මේ කොළොම්ඹයනකොටත් පාසු සුසාතලඟට එනකොටත් කිස්සි දෙයක් නැතු ආවේ. හරිද. එති ඒ ඇවිල්ල පූුණුව ලබලා අවුරදු ගානක් පොඩිපොඩි දේවල් කරගන තමා හිටියේ. නමුත් සභහවතුළ අපේ ජීවිතය කාලය ගත කරනගොට දෙවියන් වහන්ේ අපේ අනාගතේ දොරවල් උන්වහන්සේ විවෘත කන්න පටන් ගන්න. ආමේ ඒ නිසා අපි අමාරුන අපේ ජීවිතය දිරිට ගෙනයන්ට. තැන් ගොඩක් මනුෂ්‍යයන් පොරබදින්නේ දෙවියන් වහන්සේගේ දොරවල් නැතිව ඔවුන් විවිත දොරවල් ඇරගෙන ගිහිල්ලා. ඒේ එතින හට න්න ැුව ජීවත්වෙනවා නොත් මඔබ උන්දුකාඩ කැමති සභාව දෙවියන් වහන්සේගේ නිසා සභාවට ප්‍රේම කරන මනුෂ්‍යයක් වඩ සභාව තුලින් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය ඉදිරියට ගෙන අන්ට උන්වහන්සට සැලස් මක්තිවෙන නිසා සභාාවතෙකෝ බ අත්තල් බැඳගන්ඩ සභාවින් ක්‍රියා කරන්න. හ ලොුවයඇති මගේ මම සීගිරිය ගේපු හමත් මට එක අදහස් එන්නට පටන් ගත්තා. මට ප පොඩි පැත්තකින් මට හම්බන කෑලෙන් පැත්තකින් කෑ මමගේ හැදුවවා මොකොද යහ පැත්තෙන් ඉඩක්ත්තියා ගණඩෝන ඉඳ මේ පැත්තෙන් අනිත්තායට කාටත් අල්ලඩවත් දෙන්නෑ කියලා මම අයිනෙම්ම හැදවා මේ පැත්තේ අපේගේ ඉති එහ පැත්තෙන් ඉඩක් තියෙනවා දැන් මට එකේකාදහස්සයෙනවාඒඒ පැත්තේ දැන් මෙ කාද ටෝරිසම් හොඳට දියුණ වෙලා තියෙන පලාාතක් ඒ දස්සල විදේශකයන් බහුලොවෙනවාය පැත්තට මට වෙලාවට අදහසක්කනවා මෙතනින් කාම්බර හයයක් කිතර හදන්ඩෝන බම. හරි තව බ්බගත් දාාර තවතුනක් දන්ඩ පුළුවන් මිටි බස්තිතාව ද ත්‍රීහටටක කදන්ඩ පුළුවන්. මේවාගේ හන සැලසුම් ට එවා හරිද මෙවා ඇත්තන දෙවියන් වහන්සගේ සැලසුම් නෙමේ. දේ ම යායක් ඥා කර න දෙවියන් වහන්සේ මට පෙන්න්නනවා මෙතන තමයි උඹ දේව ගරුවය ගුණ ගන් ඕන කියන. ඒ නිසා මම. දවස දැසනක ස්වාමනමක උබවහන්සේමම කැප කනවා දෙවියන් වහන්සේගේ ග්‍රුවය ගොරන ගන්ඩ. හලලුය ඒ කියලා මාස කහිපයක් ගීපවන් තමයි අද අපේ ඇස්ලට හිතාගන්්ඩත් බෑ කල්පනාව නොඩ හිතාග්ඩත් බෑ දෙවියන් වහන්සේගේ බලය උන්වහන්සේ අප කරේ තබා තිබෙනවා. ආමන් අපි වචචනය කොටසක් කියවලා අපේ කාලේ වේගෙන් දර නිසා අපි ඒ පිස පොතේ සනි පරිච්චේදරපි පෙළලගණඩයනවා ඇැම් මේකේ ඇත්තරම ක්‍රස්තියානිි පවුලක තිබිය යුතු හැසිරීම ගැන තමයි පාවල්තුමා කතා කරන්නේ නමුත් මේක අවසානය පාවල්තුමා කියනවා මම පවුල ගැන පමණක් නෙවෙයි මම සභහාව ගැන තමයි මෙසේ කතා කරන්න කියලා දැන් දෙවියන් මංගබට කිව්වා යෙසුස් වහන්සේ තමාගේ හදවතම දීලාතින සභහාවට හරද වවාන්සේ හදවොත දීලතින කාඩක් දන්නවාද සභහාවට දමයි දී ලති. එතකොට උන්වහන්සක වතන කෙන මාගේ නාමේ ධර්ණ සෙනක යටත් වෙලා මගේ මූුණ සොවෙලා මට යාඥා කරත් මං ඔවුන්ට උන්ගේ ්‍යඥාවට උත්තර දෙනවා හ ලෝය සභහාාව තුළින් දෙවියන් වහන්සේට කරන යඥාවන් ඔොලට දෙවියන් වහන්සේට පුළුවන් පිළිතුරුදේට. ඒ නිසා මම ඔබ උනන්තුකාන්නට කැමති ඔබගේ කැපවීම දෙවියන් වහන්සේ වෙනුවෙන් පසිියට සියයක්ක් ඔබ ඉස්් කරන්න්න පටන් ගත්තා හම දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ බලවත් දෙයක් කරන්ඩයනවා. මම යයාත්නා කරග ටය ස්වාමීි මට අවුදු හතලිස් පහක් වෙන කොට හරි. හරිද. මට හතලිස් පහ වෙද්දි හරි මටම කියලා යින්ඳ ගයක් මට වහන්සේ හදර දෙින්ද. එනම යාත්නා කරයිහිටිය. මම නමුත් මගේ දෙවියන් වහන්සේ මට අවුරුදු තිස් හයක් වෙන කොට රදත අවුරදු නමයක් කලින් උන්වහන්සේ මටම කියලා ගියක් කදාාගන්න දෙවියන් වහන්ේ මට කරුණාව දුන්න. හලලුය උන්වහන්සේ බලවත් දෙවියන් වහන්සේ. එනිසා අපි අතේතියාගර නෙමෙයි අපි වැඩ කරන්නේ අපි බලාපොරොත්තුව දමනවස්වාමීන් වහන්සේ ඉදිරිියයට ඒ බලාපොත්තුව ජියෝමාන වෙනවා. හමේ දෙවන් වහන්සේගේ වතන කියන උන්වහන්සේ කැමති දෙයක් පොළොවට දැම්මත් ඒක සිද්ධ වෙලා තමා ඇයකට යන්න කියලා. ඒ නිසා ඔබදවියන් වහන්සේකරේ තියන බලාපොරොත්තුව අරද ඒ නිවාරං ඔබ ඉස්්ටවඩ ස්ට වෙනවාමයි. නිසා දෙවියන් වහන්සේකරේ බලා සිටින්ට බලාපොරොත්තුවේඩ ඩැ එපිස පොතේ පස්සලි පරිච්චේදේ සි දෙකෙයිඉ දලා මේ හරියට විවාහ මංගල්ලයක කියන දේශනාව නමුත් මෙතනින් අපිට යමක් ඉගනගණන්ඩ තියනවා සභහව ගෑන පැහැදිලි වචනයක් තිබෙන නිසා හම ඒක බට කියන්න කෑමති. එතන කියනවා ැ බාර්යාාවනි අහගන්ඩ හරිද භාර්යාාවනි ස්වාමින් වහන්සට මෙන් නොඹලාගේ පුරුෂයන්ට යටත්ව සිට පල්ලා. මක්තිිසාද කිසුස් වහන්සේ සභාව හිසව සිටින්න්නාසේම පුරුෂයත් භාර්යාාවගේ හිසව සිටි අපි දන්නවානේ පුරුෂය ාරයාාවගේ හිසව සිටිනෝද කියෙන හරිද ඔුබ පුරුසය භාරයා කිසිව සිටිනවා එවුුණ අට බෙල්ල අෙද බෙල්ල. අරිද. ාරියාාව ඕන දෙරතම පුරජාග බිල්ල ඔොුව හර හරද ඒ ඒගැන කියලලා වැඩක් නෑ. නමුත් දෙවන් වහන්සේගේ වචන යා අපිට උගණනවා භාර්යයාාවනි ස්වාමීන් වහසසිරමින් නුඹලාලගේ පුරුසියන්ට යටත්ව සිට පල්ලා මක්නිසාද ක්‍රිසුස් වහන්සේ තමයි සභාව හිස හලලූය සභාව හිස කවද ිසුස් වහන්සේ. ඒ නිසා. ු ායාාවගේ හිසහ සිටිනවා කියල කියනවා උන්වහන්සේ වනයි ශරීරේ ගැලවුම් කාරයායි එතකොටමස් පවුලේ හිස ස්වාමි පුරුෂයා කියනක අපි අමතකරන්න හොදනයි කවදාක්වක් දෙවියන් වහන්සේගේ ආශිර්වාද කරන සැලස් මක් තියෙනවා මම මේක ගනගත්තේ යම් කාලයක් ගියාට පස්සේ දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ දෙවියන් වහන්සේ යන් වහන්සේ පුත්‍රාණන් වහන්සේ සුද්ාත්පයන් වහන්සේට පස්සේ පුරුසිය පුරුසියා අරහ තමයි දෙවන් වහන්සේ පවුල හාසිර්වාදයගේ හලය ඒය නිසා අපි පවුලක් කැටයට පුරුෂයාට ඉතා ඉහළ ආදිපත්තියක්තියනව නුවනිින් හැසිරෙන් ඩෝනනි ඔුදවන් වහන්ස දිරි හරිර ජීවත්තයෙන් දෝනනි වුල් පවුල ගැන බලාගන්න ඩෝනේ අරද ලොකු වක්කමතින්නේ පොරුසියාට පුරුසිය හරියට වැඩකන්න පට ගත්ො. ඕන හැදාම ආදරෙෙන් ඉදි. හරිද නඕන හැමදාම ආදරෙඉන්නවා ඒක මමදාන්නවා. හරි පුරුෂ හරිර වඩකාන්න නැති තර තමයි හැමදාම අවුල් පටන්ගන්න ඉපොඩි පොඩි ගිනිි පටන්ගන් රිද එනිසා ඇන්ජලෝටත් මම කියන්න හරිද ඔොඳ වෙලාට මට හම්පුණේ අද වගුල් කෙදර දවස එටියයනන් ට හොද කතාක් කියන් තිබුණ හරි බුල්ල ඉන්දම්ම ඔබගේ වගේීම ස්වාමීන්වාන් සිතුලගේ පවුල ස්ටකන්ඩ පටන්ගන්ඩ ඔබට ප්‍රීතිමත් ඒ ජීවිතයක්ේ ජීවිතයට එකතුවෙන්නඩයනවා අඩලුය ඉතින් මේ වගේ කිසුස් වහන්සේ සභාව හිස්සව සිටින නිසා සභහාවට එන්න මනුස්්‍යයන්ට ගැලවීම දෙෙන්ට උන්වහන්සේට බලය තිබෙනවා. අලලූය අ ඕනෑම මනුෂ්‍යයකගේ ජීවිතයට ගැලවීම දෙෙන්ට ඒසුස් වහන්සේට බලය තිබෙනවා මෙතන කියන අයි උන්වහන්සේ තමයි සරීරයේ ගැලුවුම් කාරය. ආම ඒ නිසා අපේ ජීවිතවලට ගැලවීම දෙවියන් වහන්සේකින් පැමිණෙනවා මක්තිනිසාද ක්‍රිසුස් වහන්සේ අපේ සභාවේ හිසව සිටිෙන නිසා. බයිපෙලේ කියනව එබැයිවිනි සභාව කිස්තුුස් වහන්සට යටාත්ව සිටිින් නාක් මෙන් භාර්යාාවද සිරු දේවලි තමන්ගේ පුරුසයන්ට යටත්ව සිටියවා. සභාව කිස්තුස් වහන්සට යටත්ව සිටින්ඩ කියලා කියනවා. අ භාරියාාවට කියෙන පුරුසියාට යටත්වෙන්ඩ. සභහාාවට කියනවා. ලිස් හන්සේ යටත්ව සිටි. දැ මේ යටහත්කම තුළ පෝ ආසිර්වාද තිබෙනවා. බයිබෙලි අපිට පෙන්නනවා ඒක පුදු ආසිර්වාදය අරද දෙවියන් වහන්සේගේ සභාවතුළ අපි යටත්ව උන්වහන්සේට අපි යටාත්කමින් අපි මේ කරනකොට සේවය කරනකොට වැඩකරනකොට ගමන් කරනකොට ස්වාමින් වහන්සේගේ ආසිිර්වාදය ඉතා පුුදුමල සපේ ජීවිතරය එකතු වෙනවා. හරද ඒවා එකතු වෙන අගිල්ලා. කාන්දමකට බරන්ඩක් මේ වැලිගොඩේකොඩ ගත්තුලන මොකද වෙන්න යකඩ කෑලි එකතු වෙනවාගේ දෙවියන් වහන්සේ මනුස්්‍යයාට එවියන් වහන්සගේ ආශිරුවාදය එකතුට පටන්ගන්. මේ අරද දැන් එනිසා යටත්ව සිටිට කියනවා. විසි පාශසනනි පදේගෙන පුරුසේණ නිිසුස් වහන්සේ සභහාාවට ප්‍රේමකොට ඇ උදෙසා තමන්ව පාවාදුන්නක් මෙන්ම උලත් ුලාගේ බාරියාවන්ට මොකද කරන්න කියන්නේ ප්‍රේම කරන්නගලක හරද අද ගොඩාක් හම අදකිෙනවා මගේ ජීවිතේ ගොඩාක් භාරියාවන්ට ප්‍රේමය නැති බාරියාවන් සිටිනවා අප අපේ දේශී ඉතරක්නවී ගොඩක් අටවල් උල පවා පුරුසයාගේ ප්‍රේමේ ලැබෙන නැති නිසා බාරයාාවන් කඳුලින් වේදෙනාවෙන් සිටිනවා මම මට අම්බෙලා තියෙනවා ජීවිත කතා මං අහලා තියෙනවා නමු දේව දරුවන පිසු වහන්සේ තුළ සිබින්නාව සභාව හැටියට ම ඔබගින් ඉල්ලෙනනවා ඔබගේ භාර්රියාාවට ඔබ ප්‍රේම කරාන්ට. අලය ලගෙන්නික්කන වාාර්යාාව ඉටයන බාරියාාව පුරුසියා අඩ කියන්ඩ මට ප්‍රේම කරඩ කියර බාන රි මට ප්‍රේම කර්ඩකිෙ. දන්නවාද බයිබෙලේ තවර හසක් මම ඉගන ගත්තා ඔබගේ බාරිාවට ඔබ ප්‍රේම කරන්න ගත්තා හම දෙවියන් වහන්සේ නිකම් ඔට ආසිර්වාද කරන ද ඒක මාර වැඩි ඒ මම අදදැ කල තියනවා ම ඒ සමහරක් කලාාවට කිසි ගානක් නැතුව ඉන්නවා නැමුත් වෙලාවට මම කල්පන කර මේකොට කරලා බලමක අපි කියලා ද එයාගේ හිත සතුටුවෙන්ඩ සතුටු වෙන්ඩ දෙවියන් වහන්සේ අපේ සිත සතුටු වඩ සරක්ස්සනවා ආම අප ඩාශ්ිට ආද කරනු අම ඒ අදද කර තියනවා ඒ නිසා ඔබගේ භාරියාවට ප්‍රේම කරන්නේම කරන්න අලලු දැන් ඒසුස් වහන්සේ කියනවා කිසුස් වහන්සේ සභාවට ප්‍රේම කලා ඒතරක් නෙමේ ඇදසා සභහවට මොනවා කියලද කියන්නේ ඇ කලා කියන සභහාව මනමාි ැටන්වාන්ස දකි නතාම. අදරත් උන්වහන්සේ සභහව දකින මනවාලිය කැටේට. උන්වහන්සේගේ රාජ්‍යයේදී මේ සභාව කියලා හිටගන්න දවස දක්වාම උන්වහන්සේ සභහාව දකින්න මනමාලිය කැටේට. එනිසා කියනවා. උන්වහන්සේ ඇඋදෙසා තමන්වාම පාවා දුන්න කියලා අද. ඒ නිසාමගේ සහෝදර පුරුසේණගේ රුසයකම පොඩ්ඩක් පල්ලහට දාලා එ එයාගේ ජීවිතයට ඔබ ඉඩ දෙෙන්ට පටන්ගත්තාම දෙවියන් වවාන්සේ ඔබේ ජීවිතේ බෝධයවල වෙනස් කරන්ඩ යනවා. ආමේ ම එම පිළිතුරු ලබලදයනවා. අමේ එම පිළිතුරු ලබල තියෙනවා. එනිසාමඔට කියන්න එබගේ බාරරිියාව ගැන බෝම සැලකිල්ලිින් ක්‍රියාත්මක වෙන්ඩ. නමුත් පිසුස් වහන්සේනම් තාමත් සභාවට ප්‍රේම කරමින් සිටිනු. හලලුය අදත් තුන්වහන්සේ ආදරේ සභාවට වහසගේ පැමිණීම දක්වාම උන්වහන්සගේ සභහාාවරුන්වහන්සේ ආදරී ඇවදෙසා තමන්ව පාවාදනක් මෙන්ම නම්බලලාත් නම්ඹලාගේ බාරියාාවන්ට ප්‍රේම කර පල්ලා එසේ කළේ සභාව සුදධව කැලලක්කෝ රැලිහෝ එබැඳු යමත් නැතුව තේජවත් සභාවක් කොට තමන්ට උප්පු කර ගැනීම සඳහා වච්චනය නැමති වතුරේ වතුරෙන් සේදීමෙන්යිය උන්වහන්සේ පවිත්‍රකොට පිරිසුතු කරන පිණිසය ියන් වහසට පුදුම සැලස්මක්තනම සභාවගෙන් හලුය නිසා මේ ලෝකේට අපේ ශ්‍රී ලංකා දේශයට ශ්‍රී ලංකාව ජීවත්වන මනුෂ්‍යයන්ට එම විෂඳමක් තිවෙනවා ස්වාමින් වහන්සේගේ සභාව ලය ඒ නිසා අපි ආරාධනා කරනවා ලෝකගේ कोොයේ හිටියත් හද විිසු වහන්සේගේ අබිමකයට න ඕනෑම කෙනෙකුගේ ජීවිතයට දෙවියන් වහන්සේගේ කරුණාව අනිවායම ලැබැන්ටියනවා ඒදී විතරක් නෙවෙයි න් වහන්සගේ ආශිර්වාදය ඔවුන්ව සුද්ධ කරලා ඔවන්ව පවිත්‍ර කරලා ඔවන්ගේ ජීවිත කැලල් රැලිඋන්වහසේ මකලා අරද තේජවත් මනුස්සෙක්න පි නිස දෙවියන් වහන්සේගේ ජීවිතේ නිදහස් කරනවා. හමේ මා වැනි පවකාර මනුස්සෙක්ට උන්වහන්සේට ප්‍රේම කරන්නට පුළුවරණා. අ අප සිිට මාලා ඉස්සර නිතර කියන කතාාව තමයි මම එනකොට හිටිය අරියට කැලේ න්දගිලිට පැන්නන ට එක්ගේ කියලා හරි ස්ට මාල කියනමට ඇයිහම ඒවාගේ තමයි යායි ම දැඹුල්ලි ආර්ථික මධ්‍යස්ථානය එලොවුලු කිරකරහිට මනුස්සේ පයස දා හතේද රි බඩු පටවර මේ කියැන්නර මුට්ට කරග හලත්වයනවා රි ජියවමාන සාක්ෂි පට මේ සාක්ෂය දෙවනස දුන්න නිසා සුතිවන්ත වෙනවා. බ මගේ පලාාතයේ ඉන්න අයට මම මේ ගැන නිතරම කියන ඒ දෙකේ දෙකේ කඩේ සීගරිිස්ටෝර්ස් කියලා. හරි ඒක තමා හිටිය පරණ ලූුණු සුද්ධ කරනවා පරණේ මොනද කරවිල අරවිල කෑලිගිෙනල කුණ භක් කියේදා ේවගයාල කපල හිනියට කපල වේරලා ඒකෙන් සල්ලි හම්බගන්න බාල. ේල්කෑන් හැසිීයක්ක් දවසරට පටවන. පුළු වැැගම හෙල් කාට. පයිස දා හතයි දීවිතය වෙනස්වඩ පුළුවන්ද ඉරණමක් වෙනස් පුළුවන්ද මට ඔව නිිසු වහන්සේට පුළුවන් අපේ ජීවිත ඉරණම වෙනස් කරන්න. ලුය ඒ නිසා උන්වහන්සේ වෙත රාපු හම උන්වහන්සේ මාව පවි්‍ර කරලා උන්වහන්සේ මාව ශුද්ධ කරලා රැලි කැලලි තියන තැන් උන්වහන්සේ මකලා උන්වහන්සගේ තේජස උන්වහන්සේ මට දුන්න.ලු එනිසා මේ උදසන කාලේ හම බට කියන්න කෑමති ඔබේ පුද්ගලික ජීවිතය වගේ පවුල් ජීවිතය ඔබේ අනාගතය දෙවියන් වහන්ස ඉදිරිීට ඔබ ගේෙනවාන දෙවියන් වහන්සේ පේ ජීවිතයට බලවද්‍යයක් කරටයන. ආමේ අද මම සල්ිහම් කරල තිබ්බත් මට සමමාරද්‍යවල් කරගඩ බෑයි මේ දෙවියන් වහන්සේ නැතුව. මම මේ ගමන යන්නේ දෙවියන් වහන්සේ තෙක්කයි. හලලුය අද මේ කාල විධ ඉගැන්න්නේ මෙෙනවා අනේද. දෙවියන් වන්සේ සොලොවාන්ඩ පුළුවං්ලු මුදල් දැම්ම. අද දැ අද අලුත්ම. ගැන්වීම තමයි දෙවියන් වහන්සේ හොවන් ඕෝනෙන වැඩිපුර මුදල් දා්ඩකිල කියීම නෑනෑ දෙවියන් වහන්ේ ොස් වලොවන් දෝන ඇද හිල්ල වැඩිපුරදාන් අ ලූය මක්නි සාද ඇද හිල්ලෙන් අපේ ඇදහිල්ලේ සේනාවක් ගැන හබරෝපත කකොස්තනි පරිච්චේදය තිබෙනවා ඔවුන් ගින්නේ උේ නිමුුව කියලකෙන ඇද හිල්ලෙ අඩලූය හරිද සත්වරක් ඔවුන් රත් කලා දැම්මක් ඒ ගින්නට උන්ව දවාදාමන්ට බැරවුණ. උන් සිංහයන්ගේ මකය පියව්වා කියලකේනවා ඇයි දෙවියන් වහන්සේගේ මහිමය ඔවුන්තුල තිබෙන නිසා. එසා ඇදහිල්ල අපේ ජීවිතය අප බලවත් තැනකට ගෙනඩියන් දයනවා. උන්වහන්සේ සෝදාලා හවිත්‍ර කරලා දෙවියන් වහන්සේගේ මහිමයෝ දෙෙසාපේ ජීවිතය උන්වහසේ හැඩ ගස්වලා තිබෙනවා. ඒ නිසා විවදෑසන කාලේ. ඔබ ඔබ ඩාරාධනා කරනම් මම. ස්වාමින් වහන්සගේ සභභාවට මුළුසිතිී කැපවෙන්් හර ලොය මේ සභාවට මුළුසිතින් කැපවෙන්ඩ මට කාලයක් පුළුවන් වුණා මේ සභාවේ සේවය කරන්න නමුත් දෙවියන් වහන්සේ කතාකරපුවාම අපි අ්ඩෝනි නේද මට මම ඔබ දන්නේ නැති රහසක් තිබෙනවා එකම පණවිඩේ දවදශයන් තුන්තනයකින් ආවා මට උප දැන් මෙතනින් එලියට අන්ඩ කිය ඒ අය ලංකාවෑයන මේ විදේශගතනෙ දං ආපපුවායි. ඇරද දෙවන්වාන්සේ වතනයක් කිවුවොත් අපි අ්ඩෝනේ අපි එහෙමගියෝ දෙවියන්වාන්සේ අපේ ජීවිතේ බලවද්‍යයක් කරනවා. හමේ නිසාම උදේශන කාලේ සභා වැටිට අපි මම දෛරමත් කනවා. ස්වාමන්වවාන්සගේ ආශිර්වාදය කරුණාව උන්වන්සේගේ අනුග්‍රහාය ආශිර්වාදය ඔබේ ජීවිත නිදහශසන පිණිස අපි මොහ තක්ක සසාගන අපි යාඥා කරමු. ාවල් තුමා කියන්න මේ මහත් රහස ඔබ ඔබගේ සිතර ගන්්ඩ පයිබෙලේ කියනවා සභාව ගැන අපිට ලොකු උනන්දුවක් වුවමනාවත්තිේෙන්ෝන් මේක यෙसුස් වහන්සේලදීලා ගත්ත සබාව ඔබත් මත් විසුස්වාන්සේ मिलලදීලා අරන්තිය එනිසා සභාවට බුද්ධ්‍යෝගෙන් වුවමනාවෙන් උනන්දුවෙන් දෙවියන් වහන්සේ රා ජවෙන්ුවෙන් කැපවෙන්ඩ. කම්මැලිකමෙන්වත් දුබලකමෙන්වත් කරණ්ඩෝන නිසාවත් නෙවෙයි. ඒ සුස් වහන්සයටට මම ප්‍රේම කරනවා කියන එක පෙන්න ඕන පිණිස ඔබ සභාවට ඔබේ ජීවිතේ කැප කරඩ. ඔබේ ජීවිතේ ඔබ දාාණ්ඩ ස්වාමින් වහන්සසිගේ පාමුලට උන්වහන්සේ ඔබ බලවත් නිර්මාණයයක් කරලා ඔබේ ජීවිතයට උන්වහන්සේ ආශිවාද කරට යන. මම ඔබට කියන්න ම කුඩා කල් පටන්න. මගේ ජීවිතේ යම් තැනකටම මත සිටිනවාන ඒගේ රහස ිස්තුස් වහන්සගේ සභහාාව මගේ ජීවිතය වෙනස් කලා. එනිසා ඉදිරියට මේ සභහාව තුළ දෙව රාජ්‍යවනයෙන් ඔබ කරන්නා ඕනෑම දෙයක්. ඔබ කරන්ඩෝන නිසා නෙවෙයි ඔබ විශ්වාස කරලා දෙවියන් වහන්සේ වනු යාමක් කරොත් දෙවියන් වහන්සේ මහිමානි තලෙස ඔබේ ජීවිතේ ක්‍රියා කරන්න ඩෑනවා. ම බත් ෙක් ම හිියය කෙනෙක්. බත් එක්ම ටිය කෙනෙක් වෙැතන මුත් මේ ගියවුරුදු හය තුළ දෙවන් වහන්සේගෙන ගිරතින මාර්ග මහා පුදදුමා කාරයි. ඔවු ස්තාමත් අපි ඩද්දකින්න පුළුවන් දෙවන් වහන්ේ ජල මැතිීන් අපය ගෙනිච්චත් ගිණ මැතින් අප ගෙනනිච්චාත් දෙවන් වහන්සේ අප සමග සිටින බව උන්වහන්සේ තාමත්තුන් වහන්ේ ඔප්ප කරලා තිබෙනවා. උන්වහන්සේ තාමත් අපසාමක සිටිනවා. එනිසාම උදෑස්සන කාලේ ඔබේ ජීවිතේ මොුණබියෝගයක් තිබුනත් රිය මොන බාධාවක් තිබුණත් ඒ සුස්වාන්සේ දිරිය බ යටත්වඩ උන්වාන්සයේ ජවිතය නිදහස් කරලා බඩාස් ශිර්වාාද කරයි. අපි මම කෙටි යාඥාව කරන්නං ස්වාමිනිි ඔබට සතිවන්තනමු දෑසන ස්වාමිනි මට දුන්නාව අනනාර්ග දෙවියන් වවාහන්සගේ දස පවුල ගෑන පස් සුසන්ත ගෑන ට මාල ගෑන දරුවන් ගැන ස්වාමිනි ඔවුන් මාමලයක් ගෙවල බගේ රාජ්‍ය වනුවෙන් ස්වාමිණය වාාන්සේ මි ඔවුන් ම පූර්ණ කරා ස්වාමිනිි. ඒ ගැන සතුතිවන්තවමින්. ඒ සුස්වාන්සගේ නාමයෙන් ඒ දස පොලනු මාසිර්වාද කළ යඥඥා කරනවා. එකගේ කරුණාවුන් කරේ තැබව මැනව. වගම මේ සභාව මේ අදහිල්ලේ කණඩායම. ගැන සුතිවන්ත වෙනවා ස්වාමිණ. දෙවියන් වන්සඋගේ ජීවිතේ පරිපූර්ණත්වර එන පිණිස. ස්වාමින් වන්සේ තුල උගේ ජීවිතයේ ඉදිරියට ගමන් කරන පිණස. උන් ආසිර්වාද කළ මැනව. ස්වාමින් වහන්සගේ මහිමය. ඕවන් මත ්‍රකාශ කරලා. බගේ දේව බලයෙන් ඕන්නන ඉදිරියට ගෙනයාන්ඩ ස්වාමිනි. සෑම කෙනෙක්මවාහන්සට යටත්ව. දෙවියන් වවාහන්සේ වෙනුවෙන් වැඩ කරඩ. දෙවියන්වාහන්ස වෙනවෙන් ක්‍රියා කරන්ඩ. දෙවියන් වාන්සය වෙනුවෙන්. ඉදිරියට පැමිණෙන. ඒ හැදහිල්ලේ ආත්මය එකනෙ කනම් මත වගරවාන්ඩ ආශශිර්වාද කරන්න. සභාව වර්ධනය කරමින්. ඔබගේ මහිමය ඔවන් ඉදිරිිය තබන්ඩ ස්වාමිනි. පුොර සුතිවාන්දවමින්. ඔබගේ බලවත් හස්තයට අපිඒකනා යටත් වෙනවා. ये सुषमांस के बलवत नाम